මෙයා දැන් තරුණ වයසේ ලොකු පුතෙක් ඉන්නවා. මේ තරුණ හැඟීම් එක්ක වාට ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවද? මේ තරුණ හැඟීම් වාට තේරෙනවද? කාගෙන්ද? ඔයාගෙන්. තාත්තගෙන්. ආ දැන් මේ වයි දැන් පුතාට 19ක් නේ උදේ. 20. 20. 20. 20. දැන් මේකෙදී දැන් මේ 20 දැන් මගේ මේ පුතා මෙතන ඉන්නවා. මේ දරුවා අවුරුදු 20යි. මේ දරුවාගේ ස්ටේජ් එකේ මේ දරුවාගේ සමයේ ජීවත් වෙන අනිත් දරුවොත් එක්ක ගන්නකොට ලංකාවේ මං හිතන්නේ දහම් පාසල් ලංකාවේ කොච්චර තිබ්බත් රටේ කොච්චර සංස්කෘතික අමාත්‍යංශ තිබ්බත් මොනතරම් දරු සම්පත් ආරක්ෂා කරන්න බලවේග තිබ්බත් ලැප්ටොප් එකයි ෆේස්බුක් එකයි මේ දින ටෝලින්ස් ඉන්ටර්නෙට් එකයි දේශපාලන සංගතයක් නෙවෙයිනේ. නෑ නෑ නෑ. ඒ ඔක්කොමත් එක්ක එනකොට සමස්තයක් වශයෙන් මේ අවුරුදු 20ක දරුවෙක් මේ විදිහට මම හදලා මාත් එක්ක මම ඉදිරියේ ඉන්නවා කියන්නේ මම මේ ශ්‍රේෂ්ඨ තාත්ත කෙනෙක් කියලා මං ඔට්ටුවලලා කියනවා. මොකද අවුරුදු 20ක්වත් දරුවෙකුට මේ පවතින පරිසරෙත් එක්ක අවුරුදු 20ක් ජීවත් වෙනවා කියන එකත් ෂුවර් නෑ. හරි වෙන තැනකට වගේ යන්නේ. අවුරුදු 5ෙදිම අනේ ඩාලේ සෝරි. එච්චර පුතුම දියුණුවා. ඒ කියන්නේ අම්මා මතක නැති, තාත්තා මතක නැති, නීතිය මතක නැති, කහායිර මතක නැති, ඉස්කෝලේ ප්‍රින්සිපල් මතක නැති, ඉස්කෝලේ ටීචා මතක වෙන, ඉස්කෝලේට යන පාරා මතක වෙන, ඉස්කෝලෙන් එළියට එනකොට බස් එක මතක වෙන, බස් එකට අඩිය තිබ්බම තුන්වැනි අඩිය පැටේ පැටේ ඉලා බිම වැටෙන. එහෙම යුගයක නිකන් මම හොල්මන් යුගයක මගේ පුතා මට වටිනවා. මට වා පොඩ්ඩක් මේ පුතත් එක්ක අද වැඩ සජීව වැඩසටහනකට සහභාගී වෙන පළමු අවස්ථාව කියලා ඉංග්‍රීසි භාෂාවෙන් පොඩි විස්තරයක් දෙන්න. ආ බට ඇට් ද මොමන්ට් ඉස් මයි සන් ඉස් දෙයර් බට ඇට් ද මොමන්ට් ද සමිත ඉස් දෙයර් බට නිලන් දී දන්න කොලා. සමිත දුවයිද? කොකොලා නෑ එක්ස්ක්ස් මී පොඩ්ඩක් මම කතා කරන්නේ. එතකොට බට ඇට් ද මොමන්ට් මයි සන් ඉස් ද ස්පාටකස් ද ඉන් ද ශ්‍රී ලංකා ඉන් ද ඉන් ද ඉන්ටර්නැෂනල් ඇන් ඇමරිකන් ඉන්ටර්නැෂනල් ඉස් ද ගයි. But I'm my father and brother Ebe. But edo meva therunata kamanne but another people is the way that I was. But adu me memes ganawa mage pujjalika mata mat vitarai theruna o wenna puluwan me mehema deyak kiyala meka therenne nathi katti innuna mata karanna deyak echchara pehadili hari pehadili o kiyala pehadili ne kula mokak de kiyala hari pehadili elakiri wage pehadili hariyata me eka kiywane kiyuna 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 hariyata kiyuna කියවුණානේ තැන්කියු ඒක අහපු එක ගැන බොහොම ස්තුතියි. හරි හරි තැන්කියු. ඔබතුමා වගේම කෙනෙක් තමයි ඔයගේ දේවල් අහන්නේ. මම හිතා දාගෙන ඉන්න ගමන් නයි හිරු නේ. දැන් channel එකක් මාරු වෙනවා මලකෙලිය. ඔයා පුළුවන් විදියකට මෙන්න වාගේ මයික් එක පුළුවන් විදියකට මියුසික් උත් එපා. ගීතයකින් කොටසක් ඕනේ. ගීත ගායනා කරන්නේ මිස් දීපා. ඒක වෙනම කතාවක්. දැනට මට සින්දු කියන්න බැරි විදිහ දැනේ ගෙදර කඩේ විතරයි. ඔයා දැනේ මුළු රටම දන්නන්න. දැන් ඉල්ලීම හක දන්නේ පොඩි කැලක් එන මම හරි ආසයි නිහාල් එල්සන් මගේ මිත්‍ර ගැර අම්මා ගැන කියන සින්දුවත් මේක බොහොම නිකන් හැංගීම් බර සින්දු. මම හැංගීම් බර සින්දු කියන මොන තත්ත්වයක් උදාවි දන්නේ. අය වැඩි හැංගීම් බර වෙන්න ගන්න. ලේකිරි කරලා මට පොවලා මහදු වැඩු අම්මේ පුංචි කාලෙ දැන් ගාගෙන යනකොට ඇවිදින්නට අත දුන් අම්මේ දුවලා ඇවිත් පෙරලෙසම එක පිම්මේ අම්මා කියන්නේ කාටද අද අම්මේ මම කාටද අද අම්මේ සංගීතය ගැන මම දන්නේ නෑනේ. මට ඔයාගේ ගායනය ගැන ලොකු තක්සේරුවක් ලැබුණා. නෑ නෑ ඇත්තට ලොකු තක්සේරුවක් ලැබුණා.
ප්‍රදීප් දුන්න මාර ප්‍රතිචාරයක්. ඔයා වෙනම එකක් දුන්නේ මෙයා හරි තැනක යනවා වගේ පිච්චකාරයද? නෑ පිච්චකාරය හරි පිච්චකේ සිංකර. එන ප්‍රදීප් මාව බාර කරගෙන රිපෙයාර් කරනවා. බාර අරගෙන රිපෙයාර් කරනවා. හරි හොඳ. මට කතා කරන රංගන අයියේ බන්දු අයියට. හා කතා කරන්නවන් කතා කරන්. බන්දු අයියේ මේ ඉස්සල්ලාර අක්කගේ තරඟේ ඔයාට දුන්නා හොඳයි කිලිතනවා. අර මේ සින්දුවක් තිබුණේ අක්ක වෙනස් කරපු එක. අර හිරුද නිදන තරු අයියා. ඔව් ඔව් ඔව්. ඒක මට දුන්නා නම් හොඳයි කියලා වාට දෙයියත් එක්කන් දෙන්නේ ඉඳන් වාට හිතෙනවා. ආ මට හිතෙනවා ඇත්තටම මේ ඇත්ත තමයි ඉතින් අය කමන්නේ නැහැ ඉතින්. දැන් මොකක්ද දැන් මං කරන්න ඕනේ කියන්නේ? ඒක ආපහු කියන්න ඕනේ. මේ ශෘතිය මාරු කරලා සින්දුවක් කියන්න පුළුවන්ද? මොකක්? නුවන් නැහැ. ඔයාට පුළුවන් අංකයක් දෙන්න. ශෘතිය මාරු කරලා සින්දුවක් කියන්න. බන්දුවට අංකයක් දෙන්න. දැන් ඔබතුමාට දැන් මොකද්ද මම කරන්න ඕන මේ හිතාදාගෙන ඉන්න කියන්න. නෑ ඇතර මං හරි අමාරුවෙන් ඉන්නේ මේ සමිතත් ඉන්නවා මෙතන. 3 4 6 තියෙනවා නුවන්. මෙහෙම මට වුණාමයි කියන්න. අයියාද මොකක් කරි වෙයි වගේනේ. නෑ මට දැන් දැනටමත් මට වෙලා තියෙන්නේ. හරිද වෙන්න ඕන ඔක්කොම වෙලා තියෙන්නේ. අංක 4 තියෙනවා. මම දෙයියත් ගන්නේ මං ගරු කරනවා මොකද අපේ පොදු ජනතාව ඉන්න ශ්‍රේෂ්ඨ පළාතක්. අපි සන්තෝෂ වෙනවා මේ අපිට ආදරය කරන පිරිසක් ওই පැත්තේ ඉන්න එක නිලන්ති ගැන කතා කරා. ඒ වගේම අපේ සමස්ත කලාකරුවෝ කීප දෙනෙක් ඉන්නවා මේ. දෙයියත් ගන්නේ දැන් පීටවන් ගිහිල්ලා. නුවන් අපිට අංකයක් දීලා ඉන්න අංක 4 දෙනවද? රංගනායේ මට අංක ටික පොඩ්ඩක් පෙන්වන්න බලන්න. 3 4 6 තියෙනවා. අපි 4 දෙමුද බන්දු අයියට? එන එක හොඳ එකක් ඇති. අයියා පොඩ්ඩක් අමාරු එකක් තියෙනවා නම් බලලා දෙන්න 4 දෙනවා නම් දෙන්න. හරි. හරි අංක 4 තරගේ බලමු දැන් අපි මොකක්ද කියලා බන්දු අයියට. කෝපි චැට් ගේම් බොක්ස් නම්බර් 4. කා වෙනුවට ආදේශක යෝදා කතා කිරීම. ඒකමද? ඔව්. ඔබට ලැබෙන මාතෘකාව පුතා. පුතා ගැන කතා කරන්න ඕනේ. පුතා වෙනුවට යොදන්න කබරයක් කියලා. කබරයක් කියලා යොදලා ඔයා කතා කරන්න ඕනේ පුතා ගැන. අතරම කබරේක් හදනවා කියන එක වාංශාල කාර්යයක්. දෙවිවල සත්‍ය උද්‍යානයේ කබරේ හැදුවා. මේ මුළු මහ රටේ හැම කානුවකම හැම ඇලක දොලක කබරේ හදලා තියෙනවා. නමුත් කබරයා පාලනය කරන එක තමයි අමාරු. නමුත් කබරයා වුණත් කබරේක් වෙච්ච එක මට වටිනවා. මොකද මමත් එක්තරා ජාතියක මේ කබරේක් නොවන නිසා. ඉතින් මේ මම කියන්නේ මේ කබරයා පුතාගෙන මේ කබරයා වුණ පළියටම කබරේක් වෙන්නේ නැහැ. නමුත් අපි ආදරෙන් ඇති කරනවා නම් මේ ඇත්තටම කන්න බොන්න දීලා හැදුවට පස්සේ ඒ කබරයා වුණත් වටිනවා කියලා මට හිතෙනවා. ඒ වුණා ඇත්තටම කියනවා නම් පුතා ගැන කතා කරන්න ඕනේ කබරයා කියලා යොදලා. ඒ කියන්නේ මෙයා ගැන තමයි කතා කරන්න ඕනේ. පුතා ගැන කියා කතා කරන්න ඕනේ කබරයා කියලා යොදන්න ඕනේ පුතා වෙනුවට. එච්චරයි. දැන් ඔයා කතා කරන්න ඕනේ පුතා ගැන. ඔයාගේ පුතා වෙනුවට කියන්න ඕනේ කබරයා කියලා. කබරයා කියන්නේ පුතා කියන එක. කබරයෝ. දැන් තේරෙට. උඹ හදන්න මම වෙච්ච මහන්සිය. දැන් යාවේ. මාර අමාරුවක් කබරයෝ. නව කබරයා ඉන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකේ කියලා මම දන්නවා. නව ටර්ම් පීස් එක බාර ගන්න කබරයෝ. නව අම්මට අම්මත්ක දීවත් වෙච්ච එක කබරයෝ. ලොකු දෙයක් කබරේ. එයින්ද කබරයා මාත් එක්ක ඉන්නේ ගැන මට සන්තෝෂයි කබරයෝ. හරිද? හරි. දැන් තමයි තේරුනේ. නම මගුලක්ද? අයියෝ. මේ අධික මුදලක් අය කරන නළුවෙක් දැන් මේ DVD වලට බහලා ඉන්නවා චිත්‍රපට කරන්න. අධිකම මුදලක් අය කරන නළුවෙක්. අනේ පාවිච්චි කරන්නේ 2999 එක ෆෝන් එකක්. ඇයි ඇයි? මේක කලින් මට තිබුණ හොඳේවා.
දෙකක් විතර නැති වුණා ඩිවිෂන්. ඊවන්ට මේ ක්‍රමේ ආවන මේ ජීවිතේ නැති වෙන දැන්. කවුරු ගන්නද කරත්? මම ගාලනට අප්පුඩි ගහලා දෙන්න. ඕන්නේ නැහැ. මම කවන්න ඕන තියාගන්න. නෑ නෑ මේක අරයන්නේ මේක අපිට තියන්න තැනක් නැතිලු. ඊයේ කියනවාද? අර ඔහේක වෙන්නේ හොඳම නැහැ. දැන් නෑ මෙතන. ඉතින් නැති වෙන. අප්පුඩි ගහලා දෙනවා. අප්පුඩි ගහලා දෙනවා. කවුද පොඩක් කියන්නේ මොකද වෙන්නේ? මේ මේ දාලා යනවා දැන් අයියා. දාලාක බාර මම අමතක මම වැඩක් නැහැ කියලා යන්නේ. මොකද අපේ දුව නිතරම ඉන්න තාත්තේ ලැජ්ජ නැද්ද මේවා අරන් ගියාම බලන්නකෝ අනිත් නල්ලෙලියෝ මේ ක්‍රිකටස් ලෑම ගෙනිනවා කියලා කියනවනේ මාත් කියන්නේ චුට්ටකට වැඩි එකයි එහෙම කත් එහෙම ඊට පස්සේ බාලා ගියම මේ තනියයි මොකද ෆෝන් එක හරි හරි නෑ නෑ මේක අරන් ගන්න තියන්න දැනක් නෑ කියලා ඒගොල්ලෝ දෙනවා ඒකනේ ඒගොල්ලන්ට ඒක නම් වැඩක් නැහැ ඒක මගේ අයෝ මොකද කියන දේ ඇහෙන්නේ අපි කතා කරන දේ එයාට වුණ මැති නේ ඒ තමයි කැමරා ෆෝන් මොකටද කැමරා ගිය ගත්තා නේ ඉවරන්නේ අය කැමරා තියෙනවනේ කැමරා ෆෝන් මොකටද සින්දු ඒ සින්දු හරිය වෙනම තියෙනවනේ ඔව් මේකෙන් ගත්තාම ඇති කියන දේ අහුනම ඇති නේ ඒක අතර මේ වසංගතයක් වගේ දෙයක් තමයි දිනුවත් එක්ක ලොකු ප්‍රශ්නයක් තියෙනවා දැන් මම දන්න තරමින් කාමවර 7ක් 8ක් තියෙන වර්ගඩිය 1500 2000ක් විතර තියෙන සාලෙක ගැරේජ් තුනක් විතර තියෙන ගෙදරක සර්වන්ට්ත් වාහනයක් තියෙන නෝනට වාහනයක් තියෙන මාත්‍යට වාහනයක් තියෙන ගෙදර මැනේජර් වාහනයක් තියෙන ගෙවල් තියෙනවා එහෙම ගෙවල් ඕහ අහලා නැහැ අහන්නකෝ දැන් මං කියන්නේ හරි දැන් මෙහෙම දැන් අදහන් thanks same එතකොට මේ වගේ ගෙදරක නෝනට උදේ කෝල් එකක් දෙනවා මේ මාත්‍යා ඔයා කොහෙද කියලා අහනවා ගෙදර කාමර 18ක් විතර තියෙනවා නෝනා ඉන්න තැන මාත්‍යට හොයා ගන්න බෑ يعني දියුණුවත් එක්ක කාමර වැඩි වෙලා නෝනා ඉන්න තැන හොයා ගන්න බෑ තමන්ගේ ගේ ඇතුලේ දැන් මෙයා දැන් කාර් එකට යන්න ලෑස්ති වෙලා ඔන්න ඒ විලාවේ ඇත්තටම ওই ටෙලිෆෝන් එක වැදගත් වෙනවා ඒ විලාවේ මාත්‍යා ගන්නවා කෝල් එක හෙලෝ හෙලෝ කාන්ති හෝ මම වැඩක් මෙහා මේ මම යන්න මේ මාර ෆයිල් එක ගන්න චෙක් පොතත් එක්ක අද බැංකුවට යන්න ඕවා දන්නවනේ මට තියෙන වැඩ ඔව් අනේ මම කක්කුසේ ඉන්නේ හෙලෝ ඔයා කොයිද ඉන්නේ කියන්නකෝ අනේ මේ මට විලු කරන්න එපා නෑ මම කක්කුසේ ඉන්නේ මෙහා අමාරු තැනක ඉන්නේ මොකද අනේ ඔයා කතර ගන්න චෙක් පොත අරගෙන යන්නකෝ අනේ ඔයා මේ ඔයා කොයි කක්කුසේ දින්නේ උඩද පල්ලා දින්නේ කියන්නේ වෙන තැනක් නැද්ද ඔයා කියන්නේ එච්චර කක්කුසෙත් වැඩි කාමර 18යි කක්කුසි 24යි. ඉතින් මෙහෙම වුණාම මේ දුරකතනේ වටිනව නැත්තේ නෑ. නමුත් මං කියන්නේ දුරකතනේට වඩා වටිනවා මහත්තයා ගේ ඇතුළෙම නෝනා හොයාගෙන මූණටම පණිවිඩය දුන්නොත්. අද සමිත මහත්තයා කතා කරනකොට දැන් කතා කරන්න බැරි වුණාට ඔය හිතාදාගෙන ඉන්නේ. මම හිතන්නේ අවුරුදු 25ක් සමිත ආශ්‍රය කරනවා අද වෙනකම් මගේ මූණ බලන්න බෑ. සමිත ඇත්තට ඔයගොල්ලෝ කචිනයක්වත් කතා කරන්න නැහැ. සමිත මම අවංකව ඔයා කියන්නේ. එක්කෝ මගේ නහය මෙතන කනේ හයි කරන්න ඕනද? එහෙම නැත්නම් මගේ කට ඔළුවේ හයි කරන්න ඕනද? මගේ මූණේ මොන හරි අප්සෙට් එකක් තියෙනවද කියනවා. මම මූණ බලලා වචනයක් කතා කරන්නේ නැහැ නේද? පිස්සු කතන. අතුලත් හම්බෙලා මේ දවසක් තිස්සමාරාමේ ප්‍රියංකරයි අපි කට්ටිය ඔක්කොම ඉන්නකොට මෙයා කෙලින්ම එළියට ආවා. මම දන්නේ නැහැ මෙයා තම මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. හත්තිලව්වේ කනුවක් බදාගෙන එන ගහන වගේ ඇදගෙන මොකක් සමිත උනේ මම මෙයාගේ අහන්නේ නෑ ඇදගෙන බිම වැටෙනවා. තාමත් කතා කරන්නේ නෑ. ඔය දැන් කතා ඔයා එක වචනයක් කතා කරන්නේ. ඔට්ටුවලල. සමිත කියන්න මොකක්ද උනේ කියලා. මේ කතා කරන්න බන්දු. හොඳ බෑ. බලබල. රංගනයි තිසමාරාමේ දෙබරවැව ෂෝ එකට ගිහිල්ලා ඒක පාටම දැන් මගේ නම ඇනවුන්ස් කරනකොට මේ විස්තර කියාගෙන යනකොට මේ බන්දෝ ඇවිල්ලා මගේ ඉස්සරහා හිටගත්තා. මට ඇත්තටම කියා ගන්නම බැරුණා. මට මේ ලෝකෙම දකින්නම බැරිම අකමැතිම කෙනා මෙයා. මොකද මන් දන්නේ ඇයි කියලා. මට මාව මැරෙනකන් hina යනවා. මට තේරෙන්නේ නෑ. මොකද කිව්ව වැරද්ද කිව්වා. නෑ ගුලංග. නෑ නෑ වරදක් නෑ. මේ මිනිස්සුන්ට එක එක වැරදි කියනවා. නෑ නෑ සමිත ගමන ඔය හෙන ගහනවා ඇත්ත කියන්නේ. දේවරාම බයි කියන්නේ. කියලා මිනිස්සුකුට මේ වගේ දේවල් වෙන්න හොඳ නෑ මන්. දවිත කියන්නේ කියන්නේ මන්ට රංග නෑ මට ඇත්තටම මොකක්ද දැන් මට වෙලා තියෙන්නේ හරි වහමක මොකක්ද කියන්නේ මට තිසමහරාමට ගිහිල්ලා සිං නොකරපු එකම ආටිස් මම අතුල සිං කරා මම සිං කරන්නේ කලුවක් අල්ලන් හිටියා වැටුණාද හා
එන්න මොන දැකලාද මොකද්ද මොනේ බබ්සා ගොඩ මන්දනේ දැන් මේ විහිලුවකුත් නැහැ ඒතර වීර අපි කොමීඩියන්ස් ලන්නේ අබ මම විකට නළුවෙක් නෙමෙයි අතට මගේ නෑ නෑ ඒකත් තේරුවා මගේ නෑ නෑ මම විකට නළුවෙක් නෑ නෑ මම විකට නළුවෙක් නෙමෙයි ගුලංග මම මගේ පාඩුවේ මට රංගපාණ්ඩ සහතිකයක් නෑ සංස්කෘතික අමාත්‍යංශයෙන් කිසිම අනුමතයක් නැහැ. අයියට මේ අමාත්‍යංශ ප්‍රශ්නයක් තියෙනවා. ඇයි මොකුත් නැහැ අනුමතයක්. දැන් මම මේ පාර ඇමරිකාවේ ගියා අපේ ලොකු දෙවියන් වැඩේට. අර මේ වෙලාව මේ නමුත් ඒ වෙලාවේ මගෙන් සුදු මාත් එක ඕච් වේ ප්‍රොෆෙෂනල්. සර්. So I am an actor in Sri Lanka. What's your certificate? ගායිකාවක් කියලා මේ ගුවන් විදුලි රෙජිස්ටර් වෙලා තියෙනවා මට මොහොතක් දෙන්න අපි අපි වැරද්දක් කරා අපේ අක්ක වගේ සමිතා අද වෙනකන් ඔයයි බන්දු අයයි මූණට මූණ බලලා කතා කරලා නැහැ. ඒක ලොකු අඩුවක්. තප්පර 30ක් මූණ දිහා බලාගෙන කතා කරන්න අපි මේ දෙන්නට අවස්ථාව සලසා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. තප්පර 30ක් මූණ දිහා බලාගෙන කතා කරන්න අපි වැඩසටහන අවසන් කරන්න අභියෝගෙ මේ බන්දු අය බලලත් ඉවරයි වාදී අපි. අයියෝ මන්ද බෑ. සමිතා මම මනසේ කොසෙන් ඔයාට කැමති කෙනෙක්. ඔයා මට කැමති ඇති. නමුත් ඔයා හිතාදාගෙන ඉන්න අමාරු මට තේරෙනවා මගේ අවයවවල ප්‍රශ්නයක් ඇති. නමුත් ඔයා හිකේ ගන්න නැතුව මේ කතාව වැදගත් විදිහට ආගෙන ඉදොත් මුළු රටම බලා ඉන්නවා. මගේ මූණේ නහය තියෙන තැන නෙවෙයිද තියෙන්න ඕන කියන එක ප්‍රශ්නයක්. මගේ කට S2 මගේ මූණේ ස්වරූපය ඔබතුමීට ප්‍රශ්නයක් නම් ප්‍රශ්නයක් කියලා හිතාගන්න. මම හරි සන්තෝෂයෙන් ඉන්නවා ඔබතුමීට කතා කරන්න අවුරුදු 25 30ක් තිස්සේ. නමුත් ඔබතුමිය දෙකට කැඩෙනවා මිසක් මේ කිචි කිචි ගන්නවා මිසක් කතා කරන්න දෙයක් නෑ. සවිතානේ ඇත්තට බලන්න තප්පර 30ක් බලන්න. අද මම මගේ දෙක දිහා බලලා මගේ මූණ දිහා බලලා බන්දු අයියේ මේ ඇස් දිහා බලන්. ඔව් මම එහෙම නිකන් මේ එහෙම එකක් ඕනේ. මේ ඇස් දිහා බලලා මොකද සින්දුවක් හදන්න යන්නේ. එහෙම නෙමෙයි. දැන් මං අහන්නේ බුදු මහත්තයෝ මේ මනුස්සෙක් වුණාම සුබ පතන්නවත් මොකක් හරි ගීතයක් ලස්සනට ගායනා කරපම අනේ සමිතා ඔය ලස්සනට සින්දුව කිව්වා කියලා මම යන්න කැමැත්තෙන් ඉන්නවා. යන්න බෑ දෙකට ගැදී. සමිත පොඩ්ඩක් බලන්න තප්පර 10කට බලන්න. මම මෙහාට කියන්නේ. ඉතින් මම ගැන මගේ පුතාට කියන්න. ආ කියන්න එනම් කියන්න. බන්දු අයියේ. මං ඇත්තට ඔයාව දකින්න අකමැතියි මට හරි අම්මා. දැන් මොකද්ද මගේ තියෙන්නේ කියන අප්සෙට් එක තියෙන්නේ. මගේ අප්සෙට් එක තියෙන තැන කියන්නේ. හරි. නෑ නෑ. හරි. මන් නෑ නෑ මට දැනගන්න ඕන. හරි. උත්තර දෙන්න දෙදී අපලා. දැන් මගේ අප්සෙට් එක කුලාංග කොහෙද තියෙන්නේ අකෝ? මාරු වැඩක් නේ මේ. හදාගන්න. දැන් මට හදාගන්න පුළුවන්. එතකොට මගේ අප්සෙට් එක හදාගෙන වහගෙන එන්න අම්මා. හරි කියන්න කියන්න. මට තේරෙන්නේ. ඇයි මෙච්චර අවුරුදු ගානක් එහෙම ඔයාව බලන්න බැරි කියලා මේ කොහොම හරි මේ ලෝකෙ බලන්න මජා අතුල මේ ගැන මොකක් හරි කියපන් මචං. අර ලෙඩක් මේක. අයියෝ. හරි එහෙනම් අපි බලන්න. ඔයා බලන්නෙම නැද්ද එහෙනම්? මට බෑ. ආ ෂුවර්. මට බෑ. වැඩස්ථානේ නම් අවසානට මොනා කරන්නද මම බැලුවේ අද කොපි චැට් එකෙන් හරි වார்த்தාවක් තියන්න තප්පර 30ක් බලාගෙන ඉන්ටර්වියු දීලා මෙයා බලන්නෙම නෑ. වැඩස්ථාන ආරම්භ කරන්න මෙතනට ආපු වෙලාවේ බන්දු අය ඇහි ඉන්නවා මෙයා බැලුවෙම නෑ. මේක විහිළුවක් නෙවෙයි. මේක විහිළුවක් කරගෙන මෙයා දම්පාදින්න සඳබැස යනවා. ආකාශේ රන් වන් පාටයි. මේ සමුගෙන් යන්නට තව මොහොතයි. නොදමා ඉන්නේ. අයියා දම්පාටින් සඳ මූණ පේනවා මචං. වෙන්නේ යන මොහොතක් නෑ යකෝ. අනේ බලයන් බයන්න
දැන් මේමයි වැඩේ. හරිද? හරි. වෙන් වී යන මොදක් නැහැ. හරි. සමුගෙන යන්න. සමුගෙන යන්නට. තව මොහොතයි ගොළු වී ඉන්නේ. තව මොහොතයි ගොළු වී ඉන්නේ. ඔබ දැනගනි. සෙවෙනෙලි නොමකේන. හරි ඉතින්. ඈ? එළිය කළු නොවේන. උඹ කළු වරගනි. පිටි පුරා. සුදු සෙවෙනෙලි යන්නේ මොන බම්බෝ කරද? ගාපම් මෙතන දින පේන්ට් එකක් ගාලා දාපම්. රෑ කළ දිගු වේන. ආ එහෙමනම් කොට කරපන්. නාසඳ නොමකේන. නෙළුම් පතක. රැඳි දිය බිඳුවක්සේ. ළමෙද සලාය හරි. ළමෙද? ඉතින් ආයේ කේපංගු දම් පාටින්. කඹ බැස යනවා. ආ. ඉතින් ආ. ආ. ස්තුති thank you. ස්තුති. ස්තුති. අයියෝ. අයියෝ. මං ජීවිතේට මේ වරද කරගන්නේ. thank you ආවට විත්නම් කරගන්නේ.